මේ අතර ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමත් සමග මෙරට වෙළඳපොළ තුල සමාගම් ගෑස් මිල ඉහළ ගැනීමට ඉල්ලීම් කළද ඊට රජු අවසන් නොවීම තුල නිට්‍රෝ ගෑස් සමාගම නව මුහුණුවරකින් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. අදාළ ගෑස් සිලින්ඩරය තුල දහරතාව දක්වීමේ ඒකකය වෙනස් කර ඇති අතර කිලෝග්‍රෑම් 12.5ක් වූ පැරණි ගෘහස්ථ ගෑස් සිලින්ඩරය තුල නව දහරතාව ලෙස දක්වා තිබුණේ ලීටර 18ක් ලෙසයි. කෙසේ වෙතත් නව ගෘහස්ත ගෑස් සිලින්ඩරේ නිකුත් කිරීමේදී විධිමත් නෛතික ක්‍රියාපටිපාටි අනුගමනය කර නොමැති බවට පාරිභෝගික සේවා අධිකාරියේ චෝදනා කළ අතර මාස දෙකක කාලයක් තුළ වෙළඳපොළේ ගෑස් හිඟයක් ඇති නොවන ලෙස එම ගෑස් සිලින්ඩර ඉවත් කරගන්නා ලෙස සමාගමට දැනුම් දුන් බව විශේෂ භාර අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළා. එවැනි පසුබිමක් තුළ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් පසු පෙරතවති කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරය හිඟයකින් තොරව එම මිලටම ලබා දීමටත් හඳුන්වා දුන් නව ගෑස් සිලින්ඩරය නව නිෂ්පාදනයක් ලෙස වෙළඳපොළට නිකුත් කිරීමටත් එකඟතාවයකට පැමිණි බවයි. ලීටර 18 නව හඳුන්වා දීම කිරීමට අවශ්‍යතාවයක් තිබේ නම් මේ වන විට වෙළඳපොළේ තිබෙන කිලෝ 12 මාරි ගෑස් සිලින්ඩරය කිසිදු අඩුවකින් තොරව වෙළඳපොළේ පාරිභෝගිකයට අවශ්‍ය පරිදි මිලදී ගැනීමට අවස්ථාව ලබා දී යුතුයි. ඒ වගේම මේ නව නිෂ්පාදනය තුළ එම සිලින්ඩරයේ තිබෙන ගෑස් කිලෝග්‍රෑම් ප්‍රමාණය සහ මිල හඳුනා ගැනීමට හැකිවන පරිදි වෙළඳපොළට ඉදිරිපත් කළ යුතුයි කියන ඒ කොන්දේසි පනවලා තිබෙනවා. එම කොන්දේසි මත පමණයි අපි ලීටර 18 ගෑස් සිලින්ඩර අලෙවි කිරීමට අවස්ථාව ලබා දෙන්නේ. තුන්වෙනි දෑන් පසුව වෙළඳපොළ තුළ මේ තත්ත්වයන් නිවැරදි කළේ නැත්නම් පාරිභෝගික අධිකාරියේ තිබෙන නීති රීති අනුව අනිවාර්යයෙන්ම කටයුතු කිරීමට සිදු වෙනවා කියන එකත් සඳහන් කරන්න ඕනේ.